කොම්දයාලුවනේ වෙල්කම් ෆුට් සෙප්ස් ඉන් ඔස්ට්‍රේලියයා චැනල්. ඉතින් ඔන්න අදත් අපි ඔයාලට වැදගත්වන නිවස් එකක් අරගෙනාවේ. ඔය ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් අපේ චැනල් එක දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ඔයාලට අදාළ කරන ඉන්ෆෝමේෂන් අලුත් වීස අප්ඩේට්ස් අලුත් නිවස් ඒ ඔක්කොම අපේ චැනල් එකෙන් අපි ඔයාලට ගෙනත් දෙනවා. හරි, අද කතා කරන්න යන්නේ ගොඩක් ෆේමස් මාතෘකාවක් ගැන සහ මේ දවස්වල ඔස්ට්‍රේලියාවෙත් නිවුස් කීපයක් පළ වෙලා තියෙන මාතෘකාවක් ගැන. ඇත්තනම අපේ YouTube චැනල් එකෙත් ගොඩක් අය මේ ගැන කමෙන්ට් කරලා තිනවා. සමහර වෙලාවට කියනවා ප්‍රොටෙක්ෂන් වීසා දාගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ගොඩක් අය කියනවා, බොහෝ වෙලාවට මම දන්නවා සමහර අය මට කියලා තිනවා ඒජන්ට්ලා කියනවලු මට ලක්ෂ 25ක් දෙන්න. එතකොට මම ඔය ඔස්ට්‍රේලියාවට යවන්න. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට ගියයින් පස්සේ ඔයා එහෙ ගිහිල්ලා ප්‍රොටෙක්ෂන් වීසා එකක් දාන්න. එතකොට ඔයාට ජීවිත කාලෙම ඔස්ට්‍රේලියාවේ PR ගන්න පුළුවන් කියලා. ඉතින් මෙහෙම කියලා ගොඩක් අය රැවටිලා තිනවා, සල්ලි දීලා සල්ලි හොයාගන්න බැරි වෙලා තිනවා. සමහර අය මෙහෙට ඇවිල්ලා ඊට පස්සේ ප්‍රොටෙක්ෂන් වීස එක දාගන්න බැරුව ආයෙ ගිහින් තිනවා. ඉතින් මෙන්න මේ කතාව දිගටම යනවා. දැන් අනිත් එක දැන් ඔයාල දන්නා ස්ටුඩන්ට්ලට එන්නත් අමාරුයි, ලේසි නැහැ, ගොඩක් දේවල් වෙනස් වෙලා. ස්කිල් මයිග්‍රේෂන් එකටත් සෑහෙන කල් යනවා. ඉතින් මේවා යන අතර විශේෂයෙන්ම ඔයාල දන්නා දැන් මම එඩ්යුකේෂන් ඒජන්ට් කෙනෙක් නිසා මට ගොඩක් අය ඊමේල් දානවා, මම ගොඩක් අයත් එක්ක කතා කරනවා. ගොඩක් අයගේ ඇත්තටම දුක්බර කතාවල් තියෙනවා. මොකද ගොඩක් ඒජන්ට්ලා එහෙමත් නැත්නම් ඔය වීසා කඩවල ඉන්න කට්ටිය කියනවා, හරි මං වට වීසා එක දෙන්නම් කියලා සල්ලි දීලා ඊළඟ දවසේ ගිහිල්ලා බලද්දි ඒ කට්ටිය එතන නෑලු. ඉතින් මේ වගේ දේවල් වලට ගොඩාක් ලංකාවේ අහුවෙන නිසා මං හිතුවා මේ වීඩියෝ එක කරන්න කියලා. මොකද දැන් එන්න එන්න මොකද ස්ටුඩන්ට් වීසා එක දාන්න ලේසි නෑ, ඉස්සරහට කැප් එකකුත් එනවා. ඒ නිසා ගොඩක් අය ඩෙස්පරේට් වෙන නිසා මට හිතෙනවා තවත් තවත් මේ වගේ වීසා කඩ දාන කට්ටිය මේ පැඩේ පටන් ගනී කියලා. මොකද අපිට ගොඩක් වෙලාවට ඔගලන්ට ලොකු අවබෝධයක් නැති නිසා. මොකද මාත් මේ YouTube කරන්න ගත්තයින් පස්සම මේ වීසා ගැන අවබෝධයක් ආවේ. ඉතින් ඒ නිසා මම ඔයාවට පහසු වෙන්න, ඔයාව බේරෙන්න, ඔයා දන්න කවුරු හරි බේරගන්න පුළුවන් දෙයක් ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මොකද්ද ප්‍රොටෙක්ෂන් වීසා එකක් කියන්නේ? ප්‍රොටෙක්ෂන් වීසා එක කියන්නේ මේ සබ් ක්ලාස් 866 යටතේ දෙන්නේ. ඉතින් ඒකෙදී ඔයාට දෙනවා ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න, වැඩ කරන්න හෝ ඉගෙන ගන්න ජීවිත කාලය පුරාම. ඊට පස්සේ ඔයාට ඔයාගේ පවුලේ කට්ටිය ගන්න පුළුවන් මේ ඔෆ්ෂෝ හියුමනිටේරියන් ප්‍රෝග්‍රෑම් එක තුලින්. නමුත් මෙතනදී මේකේ තියෙනවා විශේෂ එලිජිබිලිටි රික්වයර්මන්ට්. මේ තියෙන්නේ ඒ ටික. මේකෙන් පළවෙනි එක විදිහට තියෙන්නේ ඔයා ඔස්ට්‍රේලියාවේ ප්‍රොටෙක්ෂන් ඔබ්ලිගේෂන්ස් කියන ඒ එලිජිබිලිටි ක්‍රයිටීරියා එකට අයිති කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පවුලේ කෙනෙක් වෙන්න ඕනේ. ඔස්ට්‍රේලියාවට ඔයා ලීගලි ඇවිල්ලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ දැනට ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ සහ අනිත් වීසා රික්වයර්මන්ට් තියෙන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම ගොඩක් ලෝ කෝස්ට් එකක් $45 යන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ ඒවා සමහරක් අය තනියෙන් උනත් ඇප්ලයි කරනවා. නමුත් මෙතනදී මේ එලිජිබිලිටි කියන එක ඔයා හොඳට කියවන්න ඕනේ. පළවෙනි දේ තමයි ඔයා අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාවට ලීගලි ඇවිත් තියෙන්න ඕනේ. මොකද දැන් ගොඩක් කට්ටිය 485 දාගන්න බැරුව, එහෙම නැත්නම් තවස්රුන් වීසා එකක් දාගන්න බැරුව අතරමං ඉන්න වෙලාවේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔයාවත් කෙනෙක් රවට්ටන්න පුළුවන්. එහෙනම් ඔය ප්‍රොටෙක්ෂන් වීසා එකක් දාමු කියලා. මෙහෙම ප්‍රොටෙක්ෂන් වීසා එකක් දාන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියලා තියෙනවා මෙන්න මේ ප්‍රොටෙක්ෂන් ක්‍රයිටීරියා එකට අයිති වෙන්න ඕනේ. ඉතින් ඒකෙදී වෙනම එක ක්ලික් කරලා බැලුවම ඔස්ට්‍රේලියාස් ප්‍රොටෙක්ෂන් ඔබ්ලිගේෂන් තියෙනවා. මම මේක ගැන ගොඩක් විස්තර කරන්න යන්නේ, මොකද මේක ඇප්ලයි වෙන්නේ ගොඩාක් ඇත්තටම කීප දෙනෙක්ට. ඒ කියන්නේ මෙතන දීගොලෝ කියලා තියෙනවා බොහෝ වෙලාවට මෙන්න මේ හේතු කීපේ තියෙන කෙනෙක්ට. ඒ කියන්නේ බොහෝ වෙලාවට මෙන්න මේ ඒගොල්ලෝ 5 රීසන්ස් දීලා තියෙනවා. ජාතිය, රේස්, රිලිජන්, නැෂනැලිටි, මෙම්බර්ෂිප් ඔෆ් පර්ටිකුලර් සෝෂල් ගෲප්, පොලිටිකල් ඔපිනියන්. මෙන්න මේ දේවල් නිසා එයා තමන්ගේ රට දාලා යනවා නම් ඊට පස්සේ ආයේ එයාට තමන්ගේ රටට ආයේ යන්න විදිහක් නැත්තම් ජෙනුවින්ලි, ඒ කියන්නේ වැරද්දක් කරලා නෙමෙයි, කියන්නේ ඔයා අපිටම ලංකාවේ මිනිහක් මරලා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ප්‍රොටෙක්ෂන් වීසා එක ඔයාට ඉල්ලන්න බෑ. එහෙම නැතු අපිටම යම් කිසි පොලිටිකල් හේතුවක් නිසා ඔයාට ලංකාවේ ඉන්න විදිහක් නෑ. ලංකාවේ හිටියොත් ඔයාව මරනවා, ඔයාගේ පවුලේ කට්ටිය මරනවා. ඒ වගේ මොකක් හරි ජෙනුවින් හේතුවක් නිසා තමයි මේගොල්ලෝ මෙන්න මේ ප්‍රොටෙක්ෂන් වීසා එක දෙන්නේ. ඉතින් මම මේ වීසා එක කොහොමද වැඩ කරන්නේ කියලා ඔයාලට ගොඩක් කියන්න යන්නේ. මම කියන්න යන්නේ මේ වීසා එක සම්බන්ධයෙන් මේ ළඟදී ඔස්ට්‍රේලියාවේ රජයෙන් රේඩ් එකක් කරලා තියෙනවා. ඒකෙදී ඔස්ට්‍රේලියාවේ රජය පළ කරලා තියෙනවා ලිපියක්, 2024 අගෝස්තු 19 වෙනිදා පළ වුණේ. මෙතනදි කියලා තියෙනවා crackdown on protection visa exploitation yields results. ඒ කියන්නේ මං කිව්වා migration strategy එකේදී ඒකෙත් එක අංගයක් තමයි මේගොල්ලෝ කිව්වා රෙෆියුජි සහ ප්‍රොටෙක්ෂන් වීසා කියන එක අයතු ලෙස පාවිච්චි කරන අයව ඔස්ට්‍රේලියාවෙන් අයින් කරනවා කියලා. ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ මන්දනේ
මම ලංකාවේදී මම ලංකාවට ගිහිලා يعني මේ දවස් අපි මාර්තු මාසේ ගියානේ. එතකොට සමහරක් වෙලාවට ඇඩ් යනවා ටීවී එකේ ඔස්ට්‍රේලියාව රජය කියලා තියෙනවා කියලා බෝට්ටු වලින් එහෙම එන්න එපා කියලා. ඉතින් ඒගොල්ලන්ගේ වැඩපිළිවෙලේ තව එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ තවදුරටත් ප්‍රොටෙක්ෂන් වීසා දෙන්න කැමති නැහැ කට්ටියට ජෙනුයින් හේතුවක් නැත්තම්. ඉතින් එතනදි කියලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ රජය විසින් 100කට වඩා ගොඩක් කට්ටියකට මේ ප්‍රොටෙක්ෂන් වීසා එක රිෆියුස් කරලා තියෙනවලු. හේතුව තමයි ඒගොල්ලෝ ජෙනුයින්ලි මේ ප්‍රොටෙක්ෂන් වීසා එකට එලිජිබල් වෙන්නේ නැති කට්ටිය. ඉතින් 2024 පෙබරවාරි මාසේ 26 වෙනිදා මේගොල්ලෝ එක ඔපරේෂන් එකක් දියත් කරලා තිනවා, මිෂන් එකක් ABAXIAL කියලා කියන්නේ. ඒකෙදී ඒගොල්ලන්ට සෑහෙන කට්ටිය හම්බුණාලු ප්‍රොටෙක්ෂන් වීසා එකට ඇප්ලයි කරලා තියෙන, නමුත් ඒකට හරියට එලිජිබල් වෙන්නේ නැති කට්ටිය. ඉතින් දැන් ගොඩක් වෙලාවට ඔයාලා හිතන් දෙපා, හරි මං ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්නේ දැන් එකක් දාගත්තොත් හරි කියලා. මේකයි දැන් එකක් තමයි, ඔයා වැරදි වංචනික විදිහට දැම්ම නම් මේක අගේන්ස්ට් ලෝ, ඔයා ලෝ එකට විරුද්ධව වැරද්දක් කරලා තියෙන්නේ. අනිත් එක තමයි ඔයාට මේකේ ඔයාගේ ප්‍රොෆයිල් එකට නෙගටිව් ඉම්පැක්ට් එකක් තියෙනවා. එතකොට ඔස්ට්‍රේලියාවෙන් වීසා එකක් රෙෆ්යුස් වෙනවා කියලා කියන්නේ ඔයාට වෙන රටකට වුණත් යද්දී ඒක බලපානවා. දැන් ලෝකේ හැමතැනම කනෙක්ටඩ්. ඒ නිසා දැන් විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ පාස්පෝර්ට් එක e-පාස්පෝර්ට් එකක්. ඉතින් e-පාස්පෝර්ට් ගණයට වැටෙන පාස්පෝර්ට් රටවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ කට්ටියගේ ආගමන විගමන තොරතුරු ඔක්කොම ඉන්ටර්නෙට් එකේ ඒ ඔතොරිටීස් ගාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතමු ඔයා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා කොහොම හරි ඔයා ස්ටුඩන්ට් වීසාකින් හරි ඇවිල්ලා අපි හිතමු ඔයා මේකක් ඇප්ලයි කරා කියලා, ඊට පස්සේ ඔයාගේ රිජෙක්ට් වුණොත් එහෙම ඒ වැදෙන රිජෙක්ෂන් එක ඔයාට ඔස්ට්‍රේලියාවට විතරක් නෙමෙයි අනාගතයේදී වෙන රටකට යද්දිත් ඔයාට වීසා නොවැදෙන්නේ ලොකු හේතුවක් වෙනවා. අන්න ඒක තමයි ඔස්ට්‍රේලියාවේ රජය ගොඩක් අයට අවධාරණය කරලා කියන්නේ, ඔයා ඇත්තටම ජෙනුයින්ලි ප්‍රොටෙක්ෂන් වීසා එකක් දාන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි නම් ඒක දාන්න එපා ඔස්ට්‍රේලියාවේ තවදුරටත් ඉන්න අවශ්‍ය වීම හේතු කරගෙන. ඉතින් මෙතෙන්දි කියලා තියෙනවා ඒගොල්ලෝ අගෝස්තු 13 වෙනිදා කියන්නේ මේ ගිය සති කිහිපය ඇතුළත ඒගොල්ලෝ ඔස්ට්‍රේලියාවෙන් 88 දෙනෙක් ඩිපෝට් කරලා තියෙනවලු මේ ප්‍රොටෙක්ෂන් වීසා දාලා තිබිලා. ඒ ප්‍රොටෙක්ෂන් වීසා එක හරියට ඒගොල්ලෝ එලිජිබල් නැති නිසා. ඊට පස්සේ ඒ තව 66 දෙනෙක්ගේ ප්‍රොටෙක්ෂන් වීසා එක රෙෆ්යුස් කරලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට කියලා තියෙනවා ඔගොල්ලෝ තමන් කැමැත්තෙන්ම යන්න කියලා. දැන් ප්‍රොටෙක්ෂන් වීසා එකක් දැම්මහම අන්නේ ඒකයි, එක්කෝ රජය ඇවිල්ලා හොයාගෙන ඔයා වැරදි නම් ඔයා බලෙන් යවනවා. බලෙන් යවනවා කියන්නේ ඩිටේන් කරලා ඊට පස්සේ ඩිපෝට් කරනවා. එතකොට ඩිටේන් කරලා ඩිපෝට් කරද්දී සමහරක් විට ඒකට යන වියදමට ඔගොල්ලෝ ලයබල් වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ, ඔයා ඔස්ට්‍රේලියාවේ රජයට ණයක් ඇති වෙනවා. එතකොට එහෙම තියෙනවා නම් ඔයාට ආයෙ වෙන රටකට හෝ ඔස්ට්‍රේලියාවට හෝ ආයෙ එන්නම බෑ. සමහර අයද කියනවා ඔයාගේ වීසා එක රිෆියුස් වුණා, ඔයා ඔයා කැමැත්තෙන් ඔස්ට්‍රේලියාවෙන් යන්න කියලා. මෙතනදී ඒගොල්ලෝ කියනවා මේ තියෙන්නේ ඔගොල්ලන්ගේ වීසා එක හැම ප්‍රොටෙක්ෂන් වීසා එකක් ඔගොල්ලන්ගේ රිෆියුස් වුණා නම් ඔයා අනිවාර්යෙන්ම යන්න ඕනේ ඔස්ට්‍රේලියාවෙන් පිට වෙලා. එතෙන්දි කියලා දෙන ඔස්ට්‍රේලියාවේ වීසා රෙෆියුල් එකක් කියන්නේ ඔයාගේ ෆියුචර් වීසා ඇප්ලිකේෂන් ඔස්ට්‍රේලියාව හෝ අනිත් රටවලට අනිවාර්යෙන් බලපානවා. මෙන්න මේක තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ෂෝට් කට් එකක් ගන්න කියලා කටියට රැවටෙන්නත් එපා. ඔයාලා ඔස්ට්‍රේලියාවේ හැම ඉන්නවනම් මේ වගේ පාත් එකක යන්නත් එපා. මොකද රෙෆියුස් වුණා කියන්නේ ජීවිත කාලෙම සමහරක් විට ඔයාට අනිත් රටකට හරි යන්න තියෙන අවස්ථාව නැති වෙයි. මේක දෙගොල්ලෝ කියලා තියෙනවා මේගොල්ලෝ මෙහෙම ප්‍රොටෙක්ෂන් වීසා එකක් හදලා තියෙන්නේ රියල් රිස්ක් එකක් තියෙන කට්ටියට උදව් කරන්න විතරයි. ඒ නිසා කවුරු හරි අව්‍යාජ හේතුවක් නිසා බොරුවට මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ඕන නිසා මෙහෙම ඇප්ලිකේෂන් එකක් දැම්මුත් එයාලට මේක ක්‍රිමිනල් වැරද්දක් විදිහට දාලා වීසා රිෆ්යුස් කරලා ආයෙ ගෙදර යවනවා කියලා. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවේ රජය තීරණයකට ඇවිල්ලා තියෙනවා. දැන් මෙහෙම ගොඩක් අය ඇප්ලයි කරලා තියෙන නිසා අනිත් වීසා වලට සාපේක්ෂව මේගොල්ලෝ මේ වීසා ප්‍රොසෙසින් ටයිම් එක 8 වතාවක් වැඩි කරන්න හදනවා කියලා. එතනදී ඒගොල්ලෝ කරන්න හදන්නේ වීසා ප්‍රොටෙක්ෂන් වීසා දෙන්න ඕනේ කට්ටිය හොයනවටත් වඩා ප්‍රොටෙක්ෂන් වීසා එකට දෙන්න ඕනේ නැති කට්ටිය හොයලා එයාලව රිෆ්යුස් කරලා එයාව රටෙන් යවන්න තමයි ඒගොල්ලෝ හදන්නේ. ඒත් එක්කම ඔයා ඇත්තටම ප්‍රොටෙක්ෂන් වීසා එකක් ගන්න ඕන කෙනෙක් නම් ඔයාට ෆ්‍රී ලීගල් ඇඩ්වයිස් දෙන ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකෙන් සපයලා. ඉතින් මන් දන්න ඒවට ඉන්ටර්ප්‍රිටර්ස්ලා ඉන්නවද නැද්ද කියලා එහෙම ලිස්ට් එකක් මේගොල්ලෝ දාලා නැහැ. නමුත් එතකොට ඔයාට කාගේවත් උදව්වක් ගන්න යන්න ඕනේ. ඔස්ට්‍රේලියාවේ රජයටම කතා කරලා උදව් ගන්න පුළුවන්. ඒත් එක මෙතෙන්දි කියලා තියෙනවා මේ වැලිඩ් වීසා එකක් නැති කෙනෙක්ව රස්සාවට ගන්න එක, එයාව වෙන රස්සාවකට දාන එක, අන්න ඒ වගේ හැම දෙයක්ම ක්‍රිමිනල් වැරැද්දක්. ඉතින් එම්ප්ලෝයි කෙනෙක් විදිහට ඔයා ඔස්ට්‍රේලියාවෙන් එම්ප්ලෝයි කෙනෙක් නම් ඔයා කාව හරි එම්ප්ලෝයි කරනවා නම් අනිවාර්යෙන් වීවෝ චෙක් එකක් කරලා ඔයාගේ එම්ප්ලෝයිගේ වීසා එක අනිවාර්යෙන් චෙක් කරන්න. මේක ඇත්තටම ඕගලන්ටත් හොඳයි වීවෝ එක චෙක් කරන්න පුරුදු වෙන එක. ඔබ දන්නා වීවෝ කියන්නේ මොකක්ද කියලා මන් නිකන් පෙන්නන්න.
ඔයාටනත් කවරරි වීසක් දුන්නා හරි කියලා කියලා සල්ලි ඉල්ලුවොත් එහෙම නැත්නම් ඔයාට වීසක ලැබුණා කියලා තිබ්බොත් එහෙම මේ වීවෝ එකට ගිහිලා ඔයාට චෙක් කරන්න පුළුවන්. ඉතින් මේක කියලා දෙනවා කොහොමද චෙක් කරන්නෙත් කියලා වගේ පාස්පෝර්ට් ඩීටේල්ස් එහෙම දාලා ඔයාගේ වීසක චෙක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මෙතන යන්න පොඩ්ඩක් තව විස්තර දාලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ ඔස්ට්‍රේලියන් බෝඩර් ෆෝස් ඇසිස්ටන්ට් කමිෂනර් කියලා තියෙනවා සැන්ඩ්‍රා ජෙෆ්‍රි කියන එක්කෙන. ඔස්ට්‍රේලියාවේ රජය කිසිසේත්ම මෙහෙම බොරුවට ප්‍රොටෙක්ෂන් වීසා දාන කට්ටියව ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒ කට්ටියගේ වීසා අනිවාර්යෙන් රිෆ්‍යුස් කරලා එක්කෝ ඒගොල්ලෝ බලෙන් ලංකාවට යවනවා, එහෙමත් නැත්නම් ඒගොල්ලන් වොලන්ටරි යන්න සලස්වනවා කියලා. ඔන්න ඕක තමයි මට කියන්න ඕන උනේ. ඉතාමත් කෙටි වීඩියෝ එකක්. නමුත් මේ ගැන ගොඩක් කතා වෙන නිසා තමයි කිව්වේ මම මේ සබ් ක්ලාස් 866 කියන එකේ ලින්ක් එකක් දාන්නම්. ඇත්තටම ඔයාට එහෙම රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් ඔයාට එහෙම එකක් ඇප්ලයි කරන්න පුළුවන්. කොස්ට් එක හරිම අඩුයි, $45. නමුත් මේකට එලිජිබල් වෙන එක ලේසි නෑ. ඔස්ට්‍රේලියාවේ රජය හැමදේම බලනවා. ඔයා යමක්ද ක්ලේම් කරන්න, අපිටම ඔයා කියනවා නම් ඔයාට ලංකාවට යන්න බෑ, කවුරු හරි මරන් ඉන්නවා කියලා. ඉතින් ඒගොල්ලෝ ඒ හැමදේම චෙක් කරනවා. චෙක් කරලා ඒගොල්ලන්ට හිතුණොත් ඔයා බොරුවක් කරන්න කියලා ඔයාව අනිත් පැත්තට ඒගොල්ලෝ යවනවා. අනිත් එක ඔයා ක්‍රිමිනල් වැරද්දක් විදිහට තමයි ඒගොල්ලෝ දකින්නේ. මේ විදිහට බොරු විදිහට ක්ලේම් දාලා ඇප්ලයි කරනවා. ඉතින් මං හිතුවා මේ කියලා දෙන්න ඕනි කියලා ඔයගොල්ලන්ට පොඩි වෙලාවක් අරගෙන. මං කලින් කියපු හේතු මත ඔස්ට්‍රේලියාවට එන එක අමාරුයි. මේකට ඇත්තටම ඔස්ට්‍රේලියාව විතර නෙමෙයි ඕනම රටකට ඔයා මේ ක්ලේම් එක යටතේ යනවා නම් අනිවාර්යෙන් ඔයා ජෙනුවින්ලි ප්‍රොටෙක්ෂන් වීසා එකක් අවශ්‍ය කෙනෙක් බවට වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ලොකු අනතුරක වැටෙනවා. ඒත් එක්කම කවුරු කිව්වත් ඔයාට ප්‍රොටෙක්ෂන් වීසා එකක් අරන් දෙන්නම්. විශේෂයෙන්ම අපේ චැනල් එකෙත් කීප දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා මම විසිට වීසා වලින් ගිහලා ප්‍රොටෙක්ෂන් වීසා දාගත්තා කියලා. ඉස්සර කාලේ සමහරක් විට ඒව ලේසි වෙන්නේ නැති, මොකද එච්චර නීති තද නැහැ, තාක්ෂණය දියුණු නැහැ එහෙම. නමුත් දැන් එහෙම නෙමෙයි, දැන් තාක්ෂණය හරි දියුණුයි. ඔස්ට්‍රේලියාවට එද්දී ෆින්ගර් ප්‍රින්ට්, ඔයා අයිස් පවර් ස්කෑන් කරනවා, හැම දෙම රෙකෝඩ් වෙලා තියෙන. ඉතින් ඒ නිසා ඔස්ට්‍රේලියාවේ රජයත් දෙක ඇත්තටම සෙල්ලම් කරන්න බෑ. ඉතින් ඒ නිසා ප්‍රොටෙක්ෂන් වීසා එකක් දෙන්නම්, ඔයා වීසා විසිට වීසා එකකින් යන්න එහෙම කරලා දෙන්නම් කියලා කවුරු හරි කිව්වොත් රැවටෙන්න එපා. ඔයාට ජෙනුවින් ක්ලේම් යන්න නැත්නම් මේ වීසා එක දිහා ඇත්තටම හැරලවත් බලන්න එපා. මම ඇත්තටම කැමති නෑ මේ චැනල් එකේ මේ වීසා ගැන කතා කරන්න. මොකද අපිවත් උස්සන්නේ ඊට පස්සේ මේ ඉමිග්‍රේෂන් එකේ යනවා. නමුත් මම මේක ඔයගලන්ට කිව්වේ දැන් ඉදිරියට ඔස්ට්‍රේලියාවට එන එක අමාරු නිසා මේ වගේ දේවල් නැවතත් එන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවේ රජය විශේෂයෙන්ම දැන් මේ මයිග්‍රේෂන් ස්ට්‍රැටජි එකත් එක්ක ඔක්කොම දේවල් සුද්ධ කරගෙන යන අවස්ථාවේ මේක ගැනත් අවධානයෙන් ඉන්නේ. ඒ නිසා ඔයාලත් පරිස්සම් වෙන්න. ඒ හැරෙන්න ඉතින් ඔයාලගේ නෝමල් ස්ටුඩන්ට් වීසා දාගන්න එක, ස්කිල්ඩ් මයිග්‍රේෂන් කරන එක ඒවා හරියට කරගෙන යන්න. මේ වගේ පාත් එක්කට යන්න එපා කියලා තමයි මම නම් එන්කරේජ් කරන්නේ. ඔයාලට ජෙනුවින් අවශ්‍යතාවයක් නැත්තම්. හරි, එහෙනම් එච්චරයි අද වීඩියෝ එක. මම මේ ලින්ක් එක දාන්නම් ගිහින් කියවන්න, ඔයාලට යම් දැනුමක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ජය වේවා. බයි.